මූලාසනේ වැඩ වාසය කරන කඩවත්ගම ශ්‍රී පවර ගංගාතිලක විහාරයේ විහාරාධිපති උතුරු නුවරගම් පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ගෞරවාර්හ කුඩා කුඹු ගොල්ලෑවේ චන්දිමලා විදාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එවාගේම තන්ත්‍රිමලය රාජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ උපප්‍රධාන සංඝනායක අති ගෞරවනීය තන්ත්‍රිමලයේ චන්දරතනා විදාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මූලික කරගෙන මල්ලතු මහා විහාර පාර්ශවයෙන් වැඩම අවදාළ ගරු කටයුතු මහා සංඝයා වහන්සේ එවාගේම ත්‍රිනිකායික මහා නායක මාහිමිපාණන් වහන්සේලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සතර දිබ් භාගයෙන් මේ අවස්ථාවට වැඩම අවදාළ ගරු කටයුතු අපේ නායක මාහිමිපාණන් වහන්සේලා එවාගේම විහාරාධිපතින් වහන්සේලා එවාගේම පරිවේනාධිපතින් වහන්සේලා විහාරාදිවාසී ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළුකොට ඇති මහා සංඝයා වහන්සේගේ නවසරයි මට මුලින්ම සමාව ලැබෙන්නට ඕනේ මේ ඉදිරිපස ඉන්න අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ නංගන් වෙන වෙනම කියන්න පුළුවන් අවස්ථාවක් නොවීම මොකද බොහොම පුංචි කෙටි අනුශාසනාවක් කියන අදහසයි මුලින්ම මට දැනුම් දෙන්නට ලැබුණේ. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී මේ සම්බන්ධ වෙන අපේ විපක්ෂ නායකතුමා එම මැතිණිය, ඒ වගේම අපේ චන්ද්‍රාණි බණ්ඩාරනායක බණ්ඩාර මැතිණිය, ඒ වගේම අපේ මහලේකම්තුමා රෝහණ බණ්ඩාර මහත්මයා, ඒ වගේම අපේ සුභසිංහ මහත්මයා, මහින්ද සෝම මහත්මයා ආදී කොට ඇති මේ පැත්තේ ඉන්න ගරු අපේ මැති മന്ത്രി මහා හැම සිළු දෙනාමත් මේ වෙලාවේ බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් සිහිපත් කරනවා. විශේෂයෙන්ම මෙය උතුම් කාර්යභාරයක් මේ සිද්ධ කරන්ට ලැබෙන්නේ. මහා සංඝයා වහන්සේ කියලා කියන්නේ අපේ රටේ ඉන්න උත්තරීතර උත්තමයන් වහන්සේලා. ඉතින් අද මුඟ දෙනෙකුට මේ දේශපාලනයේ දිහා බලපුවාම ග්‍රාස් රූට් එක එහෙම නැත්නම් බිම තියෙන දේශපාලනේ මුලින්ම තියෙන දේශපාලනේ මිනිසුන්ගේ චින්තනය කියන එක හුඟ දෙනෙකුට අමතක වෙලා තිබෙනවා. අත වශයෙන්ම අපේ රටේ බිම් චින්තනය කියන එක භික්ෂුන් වහන්සේලා තරම් දන්න පිරිසක් මේ රටේ තවත් ඉන්නවද කියලා මම දන්නේ නැහැ. ගොවි මහතුරුන්ගේ ගොවි චින්තනය මිනිසුන්ගේ ජීවන රටාව පිළිබඳව අපේ භික්ෂුන් වහන්සේලා තමයි ඉතාමත්ම හොඳට ඒ හදවත ස්පර්ශ කරලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේලා මේ ආකාරයට රැස් කරගෙන උන්වහන්සේලාගේ අවවාද අනුශාසන ලබා ගැනීමටම කල්පනා කිරීමම ඉතාමත්ම ලොකු ජයග්‍රහණයක් හැටියට මේ වෙලාවේ සිහිපත් කරන්නට ඕනේ. ඉතින් අපේ විපක්ෂ නායකතුමා පිළිබඳව එවාගේ මෙතුමාගේ පියා පිළිබඳව පුංචි කාලේ අපිට මතකයි. ඉසිම්බැසගල් රාජමහා විහාරස්ථානයේ දවසක් දා එතුමාගේ පියා පැමිණියා. ඒ කාලේ අගමැතිතුමා හැටියට අපි පුංචි අපේ ලොකු හාමුදුරුවෝ බොහොම වයස අවුරුදු 70ක් විතර ඇති. මම මේ කියන්නේ එතුමා තුළ තිබිච්ච ජන විඥානයේ කියන එක කොච්චරද කියලා. එතුමා ආපු ගමන් අපි පුංචි දරුවෝ මහාන වෙලා පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝනේ මට පෙනුනු නෑ මේ ස්ථානයේ මේක වවට ගෙවල් තියෙනවා. ඔබ වහන්සේ ඒ දානේ කොහමද අපේ මහත්තයා ඔහම තමයි අපේ ලොකු හාමුදුරුවෝ කියන්නේ අපේ මහත්මයා දවල්ට නම් දානේ ගේනවා උදේ දානේ ගේන්න ළඟපාතක මිනිස්සු නැහැ කවුරුවත් ඒ නිසා ඉතින් අපි පන්සලේ තියෙන දේක් වළඳලා තමයි කටයුතු කරන්න කියලා ඒ වෙලාවේ මෙතුමා කිව්වා ප්‍රේමදාස මහත්මයා අපේ හාමුදුරුවනේ මම මේ පන්සල දෙපැත්තේ ඉඩකඩ තියෙන ඕන හැටි ගෙවල් 40ක් චන්ද්‍රාණි මණ්ඩාර මහත්මයට මතක ඇති ගෙවල් 40ක් මම ලබා දෙනවා මගේ ගම්මුදාව නිමිති කරගෙන ඔබ වහන්සේ කැමැති ආකාරයට මිනිසුන්ට Tamanට හිතවත් මිනිසුන්ට ටික පරිත්‍යාය කරලා උදේට දානේ ටික සකස් කරගන්නට කියලා. මම මේ කියන්නේ එතුමාගේ පියාගේ තිබිච්ච මේ ජන විඥානයේ කොච්චරද කියන එක. ඉතින් එතුමා දේශපාලනයට කොළඹ දිස්ත්‍රික්කයෙන් එන්න හිතුවා. නමුත් පියා තමන් මුල ඉඳන් මෙන්නට කියලා අර හම්බන්තොට පැත්තට අරන් ගිහිල්ලා දැම්මා නේද? එතන ඉඳන් තමයි එතුමා දේශපාලනයට සාමාන්‍ය පොදු මිනිස්සුත් සමග එකතු වෙලා මේ එන්නේ. ඉතින් අද භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් බැලුවොත් අපි අද එහෙම නැත්නම් පසුගිය කාල පරිච්ඡේදයේ තුල භික්ෂුව දේශපාලනයට කඩේ යවනවා කියලා කියන්නේ කඩේ යවන එක ඉතාමත්ම හොඳින් සිද්ධ වුණා. ඒ නිසා භික්ෂුවගේ තිබිච්ච ගරුත්වය අද විශාල වශයෙන් පිරිහිලා තිබෙනවා. ඒ වගේම සමහර භික්ෂුන් වහන්සේලා පාර්ලිමේන්තු පවා නියෝජනය කරගෙන කටයුතු කාරණා කරනවා. ඒකට අපි මේ රටේ වගේ කීයුතු භික්ෂුන් වහන්සේලා හැටියට සම්පූර්ණ විරුද්ධයි. ඉතින් මම සමහර අද මේ යුගයේ වෙනකොට අපේ අම්මලා මේ පරලෝක ගියපු තැන්වල ගංගොල ඉන්න වයසක අම්මලා සමහර භික්ෂුන් වහන්සේලා පවා මේ මලගෙදර ඇවිදින් අද ප්‍රකාශ කරන්නේ බුදුබණ නෙවෙයි අපේ විපක්ෂ නායකතුමනි. සමහර දේශපාලන පක්ෂවල අදහස් තමයි මේ මලගෙදර පවා ප්‍රකාශ කරන්නේ. මේක විශාල පිරිහීමක්. ඒ නිසා ඔබතුමාට මම පළමුවෙන්ම සතුට ප්‍රකාශ කරනවා අපේ මහා සංඝයා වහන්සේ වෙනුවෙන් ඔබතුමාගේ දේශපාලන වේදිකාවන් වලට හාමුදුරුවෝ ගිහිල්ලා පුරව ගන්න නැති එක පිළිබඳව. මේ විදිහට තමයි සිද්ධ වෙන්නට ඕනේ. හැම පළාත් සභාවකම වේවා ප්‍රාදේශ සභාවක වේවා ඕනෑම තැනක භික්ෂුන් වහන්සේලා උපදේශක මට්ටමින් හිටියට කිසි වරදක් නැහැ. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේලා දේශපාලන වේදිකාවට ගෙනල්ලා පුරව ගන්න නැතුව උන්වහන්සේලාට ක්‍රියාකාරී දේශපාලන හැමෝම නියුක්ත වෙලා
ඉන්නවා. ඉතින් ඒකේ කිසි ගැටලුවක් නැහැ. ඉතින් ඒ නිසා අර පසුගිය කාල පරිච්ඡේදයේ තරම් අපිට පේනවා යම් යම් ජනාධිපතිවරු මේ රටේ විවිධ තැන්වලට ගිහිල්ලා අපිටත් ආරාධනා ලැබිලා තියෙනවා. කොළඹ ඉන්න ආමුදුරුවරු තමයි ඒ ස්ටේජ් එක ළඟත් ඉන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැස්වීමක් තිබුණ සමහර ජනාධිපතිවරු අර කොළඹ ඉන්න ආමුදුරුවරු ටික තමයි එතන ඉන්නේ. අනුරාධපුර පැත්තේ ආමුදුරුවරු කාගවත් නියෝජිතයක් නැහැ. ඉතින් ඔය වගේ තමන් ළඟට ප්‍රවිෂ්ඨ වෙච්ච පිරිසක් තමයි ඒ අය ළඟ හිටියේ කියන එක අපිට තේරෙනවා. අද පාර්ලිමේන්තුව දිහා බලනකොට සමහර විට අපිට පේනවා විපක්ෂයේ මොනතරම් කෑකෝ ගහනවද සමහර අනපනත් දිහා බලාගෙන. මේ එතකට අද ආණ්ඩු පක්ෂයේ කරන බොහෝ දේවල් අපිට පේනවා කරන්න අනිත් පැතිවලට යම් ශක්තියක් ගොඩනැගෙනවා. යම් අනපනත් සමහර විට පාර්ලිමේන්තු ප්‍රධානියට කිව්වොත් එහෙම මරණ සහතිකයක් ගෙනල්ලා මේකට අපි පක්ෂව ඡන්ද ටික ගන්න ඕනේ මේක උපන්න සහතික බර්ඩ් සර්ටිෆිකේට් එකක් කියලා මේකට ඡන්දය ගන්න ඕනේ කියලා හිතුවොත් ඉඳලා ඒ අය කිව්වොත් එහෙම මේක මරණ සහතිකයක් නෙවෙයි. විපක්ෂයේ කොච්චර පෙන්නා දුන්නත් විපක්ෂ සම්දාන කොච්චර පෙන්නා දුන්නත් ඒ කීප දෙනා නෑ මේක උපන්න සහතිකයක්මයි කියලා නේද? බොහොම අඳබාල ලෙස ඒවා සම්මත කරගන්න ස්වරූපයක් අද දකින්න ලැබෙන නිසා සැබවින්ම මිනිසුන්ගේ චින්තනය එහෙම නැත්නම් මේ අර බිම් මිනිසුන්ගේ තිබෙන ඒ බිම් චින්තනය ග්‍රාමීය මට්ටමින් තියෙන චින්තනය අද නියෝජනය වෙන්නේ නැති ස්වරූපයක් අපිට දකින්නට ලැබෙනවා. ඉතින් ඒ නිසා ඊ타මත්ම කාලෝචිතයි භික්ෂුන් වහන්සේලා මේ විදිහට වැඩමවාගෙන උන්වහන්සේලාට අවශ්‍ය කරන ඒ මාර්ගෝපේත දේශකත්වයේ ලබා කියා ගැනීම සඳහා අනුශාසකත්වයෙන් තබා කියාගෙන කටයුතු කාරණා කිරීමට සැලසුම් කිරීම පිළිබඳව. ඉතින් ඒ නිසා මම මේ වෙලාවේ යෝජනාවක් කරනවා ඒ ප්‍රාදේශීය සභා පළාත් සභා තවත් ඒ වට භික්ෂුන් වහන්සේලා අනුශාසක මට්ටමින් තබා ගන්නට ඒ වගේ සමාජිකත්වය එහෙම නැත්නම් ඡන්දය ඉල්ලන්නට සූදානම් වෙන අයට ඒ වැඩේ කරන්නට එපා. ඒක මේ භික්ෂු සමාජයේ පිරිහීමක් කියන කාරණේ සිහිපත් කරමින් ඔබතුමා මේ අරන් යන වැඩපිළිවෙල දවසෙන් දවස දියුණුවෙන් දියුණුවටපත් වෙලා මේ රටේ සුවිශේෂ වෙනසක් කරන්නට අර සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරනවානේ. ඒ නිසා ඒ විදිහට ප්‍රතිපත්තිමය වශයෙන් වෙනසක් කරන්නට අද ඉන්දියාව දිහා බලන්නට ඒ අය හැම ශේෂ්ත්‍රයකදීම ස්ථිර ප්‍රතිපත්තියක් සකස් කරගෙන තිබෙනවා. ඉතින් ඒ නිසා ඔබතුමාට දැන් මේක හොඳ කාලයේ අපි පළවෙනි අවුරුද්දේ දෙවෙනි අවුරුද්දේ මේ විදිහට 5 අවුරුදු 5ක හරි 10ක හරි කරන්නේ මොනවද කියන එක ඒ හදා මුදල් සකස් කරගන්නේ හොයාගන්නේ කොහොමද කියන කාරණා පිළිබඳ පැහැදිලි අවබෝධයක් අපේ මේ මහ ජනතාවටත් භික්ෂුන් වහන්සේලාට ලබා දුන්නොත් ඉතාමත් වැදගත් වෙයි කියලා අපි කල්පනා කරනවා. ඒ සඳහා ඔබතුමාට සහ ඒ පිරිසට අවවාද අනුශාසනා කරන්නට මේ වැඩම කරපු මහා සංඝයා වහන්සේ ඕනෑ වෙලාවක කැප වෙලා කටයුතු කාරණා කරන බව සිහිපත් කරමින් වාසනාවන්ත සුභම සුභ අනාගතයක් ඉදිරි කාල පරිච්ඡේදය තුළ ලැබෙන්නට තුනුරුවන්ගේ පිහිටත් සිරි දෙවියන්ගේ ආශිර්වාදය විශේෂයෙන්ම ජයසීමා බෝධින් වහන්සේ බාරින්නා වූ ඒ සිරි විජයසිරි ජයමා හාමුදුරන් වහන්සේ බාරින්නා වූ සිරි දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයත් අටමස්ථාන 16මස්ථාන සිරි දෙවියන්ගේ ආශිර්වාදයත් ලැබේවා කියන ආශිංසනය සිහිපත් කරමින් මගේ කෙටි අනුශාසනාව නිමවටපත් කරනවා. පෙරුවන්